Sansar sindu tarit sakale lokamoha sindana sansar sadisi pad padma karamini band vandana karamini band vandana ehi pasms akalikaya parama rasa nandana sambuddh mukham buj pranit siri sadham vandana siri sadham vandana mati sarad punya khetant vipula sek karana sadu sadu var sangvar siri sang gan vandana siri sang gan vandana hananti bhoga dummedam noce par gavesino boga tanhaya dummedo hanti anyeva atantano anuvanaya upaboga pariboga vastu tanhava හේතු කොටගෙන අනුන් විනාශ කරන්නාක් මෙන් තමාද විනාශ වන්නේය ධම්මපදය තණ්හාවග්ගය සසරට නාගීන තණ්හාසිත නාමැති වැලේ පැහැයට හැඩට මානුසත් වග මනස ඇලේ කොතැනද තණ්හාව කෙනෙකුව ඇසුරු කළේ නිසි මග නොවේ හැමදාමත් නොමග හලේ පිනවා පසිඳුරන් හැමවිට සැනසෙනවා යනවා සසර තැන් තැන්වල උපදිනවා මිනිසා නිතර තණ්හාවෙන් ඇවිලෙනවා ඒ ගින්දරම තව කෙනෙකුන් හට දෙනවා පැලඉනි වැටට බිම් අංගලට ගාහාගන්නේ කොස්ගෙඩියකට පොල්ගෙඩියට පැටලෙන්නේ ඉස්සර වුන කෙනා අනෙකා වනසන්නේ පස් යටරියන් හතරට මේ දඟලන්නේ උස් පොඩි බේද ලොකු මිටිකම් කරපින්නා වස්තුව සාරිකරන අදහස නාලියන්නා පස්කම් සැපත වැරදියටම ගෙනයන්නා මස්ලේ නැති
ඇටත් නිබන්ධව සුරකින්නා. ඉරසඳ දෙක පායනා ඇසෙන දහම් දේශනා ශ්‍රී ලංකා තලයට යමි සොයමින් නිසි කාරණා සොයමින් නිසි කාරණා. සුන්දර දිය ඇලි වැටේ මගේ කියනා මේ රටේ ඒ ඇලි ජල බිඳු පරදා නෙතගින් කඳු ලැලි වැටේ නෙතගින් කඳු ලැලි වැටේ. මිනිස් කියන නම ඇති මහපිරිසක් එහි වෙති උදේ හවස පන්සිල් බිඳ කපා කොටා මරවති කපා කොටා මරවති. අහස පොළොව නුහුලනා ඇසුදන කම්පාවෙනා සිදුවීමක් ගැන කියන්න පබන්දමි කවි ගායනා පබන්දමි කවි ගායනා. එගමෙහි කොස් දෙල් ගොඩයි ඉතිහාසය නම් හැඩයි රත්න දීප භූමිය මත එක දවසක ලේ ගොඩයි එක දවසක ලේ ගොඩයි. ආදර කිරි සම්පයෝ මෙලොවින් අරගෙන ගියෝ මෙදහම් දිවයිනෙත් සිටිති අරුම පුදුම නරුමයෝ අරුම පුදුම නරුමයෝ. කුටියා ළඟ වානර පුතු ආදරයෙන් සැනසෙනවා බලල් මවක් මී පැටවුන් තුරුළු කරන් කිරි දෙනවා. කලියුග කාලෙට දෙවියනි සුදු කපුටොත් ඉගිලෙනවා සත්තුන් ළඟ මිනිස් ගුණයි මිනිසා තිරිසන් වෙනවා මිනිසා තිරිසන් වෙනවා. සදහම් දිවයින මිනිසුන් සුරකින වනසන්නට මෙන් නිබඳව සැරසෙන නරුම මිනිස් කැලතකගේ සාහසික අපරාධයක සටහනක් ඔබ හමුවේ මෙසේ තබන්නේ හදපිරි වේදනාවෙනුයි. පසලොස් වසරකට පෙරය මෙහි ඇරඹුම සිදුවන්නේ තමවත්තට යන පාරක් ඉල්ලා නඩුවක් දැම්මේ. එකම පවුලෙ ඥාති පිරිස ඉඩම වටේටම ඉන්නේ අයිතිය තහවුරු කරන්න කවුරුත් දිව යති පිම්මේ කවුරුත් දිව යති පිම්මේ. පාරක් ඉල්ලන විලසින් බොරු විස්තර සැමට කියා වංචාවේ චංචල සිත බෙදුම් නඩුවකටද ගියා. විසිපස් දෙනෙකුගේ අයිතිය කෝට් කබාවලින් සොයා ඒවත්තේ ඉඩම් නඩුව දිගින් දිගට දුරට ගියා දිගින් දිගට දුරට ගියා. සෝමවතක් ඇති අම්මට දරුවන් සත් දෙනෙක් සිටේ මව් සෙනෙහස හරි ඉහලයි කොයි දරුවත් ඇයට වටි. බඩ පිස්සා තිලකයක්ය
කනකරුවන් විලස සිටි ඒ දරුවන් විවාහකය දරුවන් තිදෙනෙකුද සිටි බිරිඳ ගෙසෙනේ හසත් හිමිය දරු සෙනෙහස අචින්තකයි එක ඉත්තේ මල් තුනක් ය ඒ තරමට අහිංසකයි මලින් සපිරි සුවඳ විලකි පොඩි දරුවන් කොහෙත් එකයි ඒ මල් කැකුළු මිලාන කළ ආකාරය හරිම දුකයි ඒ මල් කැකුළු මිලාන කළ ආකාරය හරිම දුකයි පිපේ කුසුම් ලොව සතර දිගන්තේ දකින දකින සිත සුවඳ තියා හැපේ රළද විත් වෙරළත සිපගෙන හැමදාමත් ආදරෙයි කියා ඔපේ උඩින් මුත් මනුස්සකම් නැත වෛරය අවුලන ගතිය සොයා අපේ රටේ නඩු අසන විලාසෙට ඒ නඩුවත් දුර දිගට ගියා ඒ නඩුවත් දුර දිගට ගියා අවුරුදු ගණනක් නඩු හබ කියලා අවසන් කාලය එළඹෙන්නේ මව්පස ඥාතින් තරහ කරාගෙන නඩුවේ තීරණයක් එන්නේ නඩුවේ තීරණයක් එන්නේ කවුරුන් කීවත් නීතිය විලසට කෙනෙකුට වැඩි වාසිය වන්නේ පවු පුරවන්නට වාගේ එදා සිට නෑදෑකම් අමතක වන්නේ නෑදෑකම් අමතක වන්නේ ඉඩමේ වැඩිපුර කොටසක් එලෙසින් එක දරුවෙකු හට හිමි වෙනවා අභියාචනයක් විරුද්ද පැත්තෙන් ඉහළ උසාවියේ පවරනවා ඉහළ උසාවියේ පවරනවා එනමුත් වාසියේ වෙනසක් නොම වෙන අයුරක් කාටත් සැලවෙනවා වෛර ගින්දරේ නොනිමෙන ගිනිදළු හදවත් කීපෙක ඇවිලෙනවා හදවත් කීපෙක ඇවිලෙනවා අයියා මලෝ නෑ තරහා මරහට රහසින් සැලසුම් ගත වෙනවා එකෙකු නසා තව කෙනෙකුන් සුරැකෙන තිරිසන් හැඟුමන් මතු වෙනවා තිරිසන් හැඟුමන් මතු වෙනවා නිලය නොලත් පාතාලේ ගින්නට තවත් දළු ගොඩක් පැවරෙනවා
maha polovat nuhulana tale aparadayakata sarasenawa aparadayakata sarasenawa jeevitaya miniskama uruma karagena ennak uat apema minisun nominisun lesin eda ඒ ඉඩමේ අයිතිය බෙදා ගන්නට බැරිව නිත්‍යනුකූලව දුන් තීරණය පිළිගන්නට බැරිව නොමිනිස් කැලක් මෙන් විරුද්ධ පැත්ත එකතු වෙලා විශාල ඝාතනයක් සැලසුම් කරලා පාතාලයට බාර දෙනවා නොකෙරුණ නිසා පාතාලයට දුන් වැඩය වැටහුණි ආයාපත් දැන්නම් එන හැඩය සැලසුම් කතා ඒ අය මුවතුඩය තන්හානාග පාරයයි ඒ නඩය දීලා අනුන් හට නැත මෙය හරියන්නේ අන්තිම නඩු දිනය දැන් ළඟ ළඟ එන්නේ හිටියොත් දීවි අතර අපටයි වාරදින්නේ මිනිසා මැරි තිරිසන්නුය ඉපදෙන්නේ එළඹුන පොසොන් මස දහත් වැනිදාට පසු ඉරහඳ වැසුනි පවසන් නෙද කාට කළුවර වැටුනි දහනව වෙනි දින රැට රකුසෝ නොහඳුනති වනමල් වෙල පාට එලියද අඳුර දෙක ජීවන පහනේය පියෙකුගේ දරු පැටව් සුව නිදියානේය ඔවුනද එදා නිදි සුවයට වැටුනේය අවිගත් රකුසු කැල නිවසට එබුණේය බියකාරු කුරිරු රැය නිසාලව බල්ලාහින්දි පල්ලගැටි කන මැදිරි හඬ එලි අඳුර බිඳි ඒ කිසිවකට කිසිදවා දෙයක් නොදී මැදියම් රැය පුරා සැලසුම් මෙලෙස අඳි දිනුවොත් නඩුව අපි සේරම
පැර දෙනවා ඉන්නා නිවස දේපල සැම නැති වෙනවා ඉන් පෙර මේ සියලු දේය විය යුතු වෙනවා මන්නා කැති පිය දෙකකුත් සෑදෙනවා කොහොමද ඌට විතරක් අපි තැන දෙන්නේ ජීවත් උනොත් විතරනේ ඒ සැමවන්නේ ජීවන සිතෙහි මරණයේ සිති විලියෙන්නේ අඩවන් කවුලුවෙන් මහර ගෙට පැන්නේ කිරි කැටියෝ නිදති පියගුණු සුමට වෙලා දරු සෙනෙහස ලොවේ සැමදය එකලු කලා ගෙට ආ මර සෙනග කෝපෙන් වියරු වෙලා සුරතල් දරුවන්ගේ ලෝකය මිලින කලා තන්හාන්දුරේ සොයමින්වා සියේ පාර සෙව්වාගේ ඇතුළේ එක අඟලක් නෑර එකෙකුගේ නෙත ගැටුනි දරුවන් හැඩකාර එසැනින් වැදුනි ඒ හැමටම කැතිපාර දෙපළුව හිසින් රතුලේ කැටි වැයෙනවා අර නොදරුවන් වැඩි හිටි සාපෙට යන්නවා දෙපුතුන් සමග සිටිපියෙකුව වනසනවා රුපියල් සතයි බිම් අඟලයි රජ වෙනවා මුළු මහත් පරිසරයම අඳුරට යටවි අඳුරේ ගුලිවි නිදාගත් මොහොතක මේ නරුම මාර සේනාව අර නිවසට ඇතුළු වෙලා තමන්ට අඹුවන් දරුවන් දෙමාපියන් කිසිවෙකුත් නැති ගානට එදා මුළු පවුලක්ම විනාශ කරන්නට යෙදුණා එදා අනිකා ඇතුළු වුණ කාමරේ සිටියේ 82 විරිදි මිත්තනියක් ඇයට කුමක්ද සිදු වුනේ ඊළඟ මාරයා ඇය අල්ලා ගන්නේ අම්මා කෙනෙක් බවවත් නැහැ
සලකන්නේ බිය කරුමිනි කන ගොර රකුසේ කුවැන්නේ ඒ මිත්තනියටත් කැති පහරයි දුන්නේ ලොව බිහි කරන නිම නැති සෙනේ හෙන් පෙම්මා අම්මා කෙනෙකුගේ ගුණ කන්ද නැත නිම්මා යටපත් වෙලා හදවත් වල ගුණ සම්මා නොමිනිස් කැති පාර මරණෙට ගති අම්මා ඉන් පසු දෙදේනාම මැද සාලිට එන්නේ අම්මාළඟයි ලොකුදුව සැත පීඉන්නේ එකකුයි ඒ මවව අල්ලාගෙන යන්නේ සුරතල් මල් කැකුල අනේකා දැහැගන්නේ නොමනාරාග ගිනි ඇවිලෙයි සතර වටේ අනුකම්පා දයාකරුණා මාරුගේ කටේ තිස්තුන් කෝටියක් දෙවිවරු පුදන රටේ මේ අපරාධ ඇසු කලගත හිරිද වැටේ එදා අර නරුම මිනිස්සුන් දෙදෙන ඒ අම්මාවත් ඇයට තුරුළු වී සිටි වැඩිමහල් දියණියත් ග්‍රහණයට අසු කරගෙන ඔවුන්ටත් කැතිපහර දෙනවා මේ සියලු අපරාධ මැද වැඩිමහල් දියණිය පමණක් ඉතිරි වෙනවා ඇය මේ රුදුරු සමාජයෙන් මේ කුරිරු මිනිසුන්ගෙන් මොනවා අසාවිද ඇත්තෙන්ම මොනවා නම් අසන්නට ඕනද දියණිය අසනු ඇත හද සුසු මන් අල්ලා මොනවද ලබාගත්තේ අපේලේ සොල්ලා එම්බා නරුම මිනිසුනීමය ආපල්ලා අම්මට තාත්තට මගේ පණ දීපල්ලා අම්මා තාත්තා දෙදෙනම අහිමි වුනේ බිම්මඟලටය මේ මහ විරසකය වුනේ නොමැරි කවුද මේ ලෝකයේ නතර වුනේ ඇයි අම්මේ මං විතරක් ඉතිරි වුනේ උත්
තම මාව සේනේ ලෝකෙට ආහිමි කොට අත් බැඳ වඳින පිය සෙනෙහස මිලින කොට වත් කම් දිනන්නට මිනිසුන් දෙපාලු කොට වැනසු නුඹලාද අද ඇයි පොළොව යට නැගිටිරියන් හතරින් යාලි වාරෙල්ලා මම මේ ගායන දුක් ගිහඬ අහල්ලා නුඹලගේ දරුවෝ පිළි බඳවත් සීතල්ලා නංගිට මල්ලිට මගේ පන දියල්ලා මිනිසා කියන වචනෙට නැන නුවන් ඇත එනා මුදුනුඹලාට ඒ කිසි දෙයක් නැත මව්වරු අසරණය අද හිමි වරුන් නැත ඔබේ දරුවන් හටද දැන් පියවරුන් නැත පියවරු ලොවෙයි දරු සෙනෙහස හඳුන ගනි උදයේ සවස ආදරයෙන් වැළඳ ගනි මෙවැනි අපරාධ දුටු කල කඳුළු පනි නුඹලා මිහිදන්ය අද මට පමණි තනි කලකිනි මිනිස් අත් බවයක් ලැබගන්නේ දුකේකිනි එයත් කෙලවරකට ගෙන යන්නේ කොහොමද තනි හිතක් මේ ගිනි උහුලන්නේ ඇයි පොඩි එවුන් මේවට ගාවා ගන්නේ දහඩිය හෙළමින් තම දරුවන් සුරකින්නා වූ ගුණය අප්‍රමාණ සෙනෙහස නොසැලෙන අදිෂ්ඨානය පියා කියන වචනයෙහි රැඳී තියෙනවා ඒත් නුඹලාට ඒ තාත්තා කියන වචනය පාවිච්චි කරන්නට පුළුවන්ද තාත්තලා දරුවන්ට මෙබඳු අපරාධයක් කරනවාද අපව වනසද්දී නුඹලාට අඩුම තරමේ නුඹලාගේ දරුවන්වත් බිරින්දෑවරුන්වත් මව්වරුන්වත් සිහියට ආවේ නැද්ද මල් පුද කල හැකිද පූජා සනය බිඳ සිල්වත්
කිව හැකිද කළුවත් සිතට ඇඳ උවල්මත් වෙලා තන්හාාවෙන් දෙනේත බැඳ නුඹලා ගිය ගමනේ හරයක් තියෙනවද උදයේ සවස බුදුනට දැල් වෙයි පහන ගාතහන්ඩ ඇසෙයි ගිනි ගත් හද නිවන සොලවාණ්ඩාලයි බෝපත් මන්ද පවන අම්මේ ඔබ කොහිද හද මැදුරෙයි පහන ඒරත්තරන් උණුසුම අමතකව නොයේ ඇමතුවාදන් තවමත් සවනතෙයිතියේ ලෝකය නිදාගත් මොහොතක එකම පැයේ හැරදා මාව ඇයි සැම දෙන යන්න ගියේ අම්මා තාත්තා දරුවන් එකතු වෙලා පෙම්මා සිටිනි කල් ගෙවුවෙමු සිනහවෙලා නිම්මා නොමැති වෛරයේ ගිනි පුලිංගු සලා සම්බුදු පියේ ඇයි ලෝකෙට මෙහෙම වෙලා මානව උරුම කම් ගැන නිරතුරු දොඩති ළමයින් ගැනත් නෙක නෙක නීතිද තනති කරමින් වැරදි තැන තැන සැඟවි සිටිති කපවති කොටති මනුලොව නිරයම සදති අනුන්ගේ මුදලින් යැපෙනාමානව හිමිකම් කාරයෝ නිහඬ වෙලා මැරුණු අය නොවේ ඉන්න අය ගැනත් නොදොඩති පෙරමෙන් පරල වෙලා නොදොඩති පෙරමින් පරල වෙලා අරගෙන යන්නැති මේ මහපොලොවට නඩුහබ කියමින් උරන වෙලා උන්ටත් මරණය ළඟා වුණාමයි සිතෙන්නේ පවුපල දෙනවා කියා සිතෙන්නේ පවුපල දෙනවා කියා අනුන් තමන්හට කෙරුවොත් නකමැති දේවල් අනුනට කරනු එපා උනුන් පරයමින් තරගෙට දුවනා මනුස්ස දාවන තරඟ එපා මනුස්ස දාවන තරඟ එපා
සතුන් තිරිසනුන් වාගේ මිනිසුන් කපා කොටාලා මරන්නෙපා උතුම් දහම් දිවයිනේ ඉපදිලා මේ වගේ පව් වැඩ කරන්නෙපා මේ වගේ පව් වැඩ කරන්නෙපා අහසේ පොළොවේ වසනා දෙවියනි නුඹලා එමදා කොහිද ගියේ රහසේ කළුවර තිරපට අතරින් ඇයි මගේ ජීවය රැගෙන ගියේ ඇයි මගේ ජීවය රැගෙන ගියේ පහසේ තිරිසන් මිනිසා රඳවා ඒ මහගනඳුරු රුදුරු රැයේ විමසේ ඒකල මහපරාදෙන් පැවසෙන කරුණක් ලොවට තියේ පැවසෙන කරුණක් ලොවට තියේ තන්හා මුලාසිත් අවබෝධෙට ඒවා පන්නාවයිරගති මෙත් සිතිවිලිවේවා ඉන්නමිනිසුන්ට මේ බව වැටහේවා සතුරෙකුටවත් මේවන් විපතක් නේවා නිවාසසර ගිනි සිහිලස් වේවා ආවාඳුරු තිමි රයදුරු වේවා සවාසනා කෙලේ සුන්නැති වේවා අමාමා නිවන් රසය ලැබේ.